සුබ මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම දිනුෂිකා ප්‍රමෝදා. ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස්තල වෙත. දේශපාලන අස්ථාවරත්වයට හේතුව 19 වන සංශෝධනයේ පව ජනපති පවසායි. තංගල්ල කලමැටි දීවර වරායේ බෝතු 40ක් ගිනිගනී. විශ්‍රාමික දුම්රිය සේවකින් යලි සේවයට 21 ප්‍රහාරයකින් සුවින තීරීම් කාරක සභාව පස්වරුවේ. අමරිකා රාජ්‍ය ලේකම් හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්. එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැත්ුණා. එම හමුවෙන් අනතුරුව මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. පක්ෂේ ගාමීය මට්ටමේ සාකා සමිති නැවත ශක්තිමත් කරලා ඒ අපේ සංවිධාන ජාලය ශක්තිමත් කරන්න. මොකද එක්සත් ජාතික පක්ෂය තමයි රටේ ලොකු ප්‍රධාන පක්ෂය. අපේ බිම් මට්ටමේ සාකා සමිති තමයි අපේ ප්‍රධාන ව්‍යුහය, එතනින් තමයි පටන් ගන්න. ඉතින් ඒක ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය තුමා කිව්වා. මොකද අපිට එළඹෙන මැතිවරණ, අනෙකුත් සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් අපේ ගම්පෙරළිය වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම. මොකද වැඩ ටික කරගන්න බැරි වෙලා තියෙනවා සමහර ස්ථානවල. මොකද විශාල වැඩ කොටසක් ගම්වලට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ හැම දෙයකටම ශක්තියක් වෙනවා ගමේ අපේ සාකා සමිති සංවිධානය කිරීම. ඒ සංවිධායක රැස්වීමේදී සාකච්ඡා කළා විශේෂයෙන්ම සාකා සමිති පියහැදීම හා සමාජිකයන් බඳවා ගැනීම හා ඊළඟට ඉදිරියේදී එන මැතිවරණයේ ඉලක්ක කොටගෙන පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කරන්න ඕනේ කියන එක තමයි එහිදී සාකච්ඡාවට බඳුන් උනේ. එහිදී සියලු දෙනාම පිළිගත්ත අනිවාර්යෙන්ම ඉදිරියේ එන මහ මැතිවරණය වෙන්න පුළුවන්. එම නැත්නම් ජනාධිපති මැතිවරණය වෙන්න පුළුවන්. ඒ සඳහා පක්ෂයේ සූදානම් කරන්න සියලු උපදේශ ලබා දුන්නා. ඒ කටයුතු කරන්න සියලුම සංවිධායකවරු එකඟත්වයකට පත් වුණා. තංගල්ල හුංගම කලමැටිය දීවර වරායේ නවතා තිබූ බෝට්ටු 40කට ආසන්න සංඛ්‍යාවක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ගිනි ගැනීම සිදුව ඇති බවයි දීවරයෙන් පවසන්නේ. තංගල්ල කලමැටියේ දීවර වරාය තුල තිබූ වාඩියකට ගිනි ඇවිලී ඇති බවට ලැබී ඇති තොරතුරකට අනුව දීවරින් කිහිප දෙනෙකු එම ස්ථානයට ගොස් තිබෙනවා. ඒ ඊයේ රාත්‍රී 12ට පමණ. ඒ වන විටත් ගින්න පැතිරමින් තිබූ නිසා ඔවුන් හුංගම පොලිසිය දැනුවත් කර තිබෙනවා. ඒ අනුව පැමිණි පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න නිවීමට කටයුතු කළා. තංගල්ල නගර සභාවේ ගිනි නිවීමේ අංශයේ බටහින් සහ ගිනි නිවීමේ රථ දෙකක්ද ඒ සඳහා දායක කර ගැන්වුණා. බෝට්ටු 40කට ආසන්න සංඛ්‍යාවක් මුළුමනින් විනාශ වී ඇති අතර බෝට්ටු 10කට පමණ හානි සිදු ඇති බවයි දීවරයින් පවසන්නේ. අලුත්ම බෝට්ටුව දාපු අම්මා මේ ලෙඩෙක් ඉන්න දරුවෙක්ගේ අම්මා කෙනෙක් මේ. ඉතලයියේ මේ ගත්තේ. මනුෂ්‍ය සේරු අනාතයි. මේ මනුෂ්‍ය සමිතිවල ඉන්න අය අරගෙන හැම තැනකින්ම ණය අරගෙන ජීවත් වෙන්න කරපු වෑයම තමයි ඉතින් මේ. මිනිස්සුන්ට කොහොමද දැන් මේ ඉදිරියට යන්නේ? මිනිස්සු ඔක්කොම ඉවරයි. මෙතන බෝට්ටු 340කට දැන් අලාභ හානි වෙලා ඉවරයි. කොල්ලකව වැල්ලෙන් මේ බෝට්ටු මේ වාඩි ගිනි ගන්නවා කියලා. ඒ කියලා බැලට එනකොට බෝට්ටුවට ගිනි අරන් ඉවරයි. බෝට්ටු කීයක් විතර වෙනකොට ගිනි අරගෙන තියෙනවද? අපි එනකොට බෝට්ටු 3ක් 4ක් විතර ගගේ පත් උනේ. කිට්ටු වෙන බෑ. ඒගොල්ලන්ගත්ත එක සම්පූර්ණ ඒ පත්තර කිට්ටු වෙන බෑ. පස්සේ බෝට්ටු කරුණ අදින්නත් බෑනේ. දැන් 30ට ආසන්නවද? 30ට වගේ පිච්චිලා තියෙනවා. ඔව්. මද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නිමවෙ සිටින රඳවුවන් 4 දෙනෙකුට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් තැබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. ජනාධිපතිවරණයට පෙර හෝ පසුව කවුරුන් පත් වුණත් රටට ආදරය කරනවා නම් 19 වන සංශෝධනයේ අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. රට තුළ දේශපාලන අස්ථාවරයක් ඇති බව පිළිගන්නා අතර ඊට හේතුව 19 වන සංශෝධනය බවයි ජනාධිපතිතුමා පවසන්නේ. ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත සෝෆා සහ එක්සා ගිවිසුම්වලට තමන් විරුද්ධ බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා.
මද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික මද්‍රව්‍ය නිවාරණ සතියේ සිව්වැනි දිනය අදයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව මතට එරෙහි පුළුල් මහජන පෙළගැස්මක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික මද්‍රව්‍ය නිවාරණ සතියේ අද දිනේ වෙන් වී ඇත්තේ රාජ්‍ය ආයතන සඳහායි. ඒ වෙනුවෙන් තිවෙන පුරා විවිධ මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. පාසල්, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන කේන්ද්‍ර කර ගනිමින් දිවෙන පුරා මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. එම දීප ව්‍යාප්ත වැඩසටහනේ අවසන් මහා සමුළුව ජූලි මාස පළමු වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යළි අද රැස්වීමට නියමිතයි. තේරීම් කාරක සභාව හමුවේ අද දිනේ සාක්ෂි ලබා දීම සඳහා යුදහමුදාපති ලුතිරන් ජනරාල් මහේස් සේනානායක හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් යන මහතුරුන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. වෙන්නප්පුව ප්‍රාදේශීය සභා සභාපති සුසන්ත පෙරේරා ඇතුළු 6 දෙනෙකුට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබෙනවා. ඒ දංකොටුව සතිපොලිහි මුස්ලිම් ප්‍රජාවට වෙළඳාම් කිරීම තාවකාලිකව තහනම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි. දංකොටුව සතිපොලේ මුස්ලිම් ප්‍රජාවට වෙළඳාම් කිරීම තහනම් කර ඇති බවට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව දංකොටුව පොලිසියට ලිපියක් යොමු කරමින් ඊයේ පැමිණිලි කර තිබුණා. එහි සභාපතිවරයා එම ලිපියෙන් දක්වා තිබුණේ දංකොටුව සතිපොල භූමියේ මුස්ලිම් වෙළඳ ප්‍රජාවට සිංහල වෙළඳ ප්‍රජාවගේ දැඩි විරෝධයක් එල්ලවන බවයි. ඒ අනුව එහි වෙළඳාමේ හියදෙන මුස්ලිම් වෙළඳුන්ට ඊට ඇතුළු වීම තාවකාලිකව තහනම් කරන බවද එහි දක්වා තිබුණා. මෙම තීරණය පිළිබඳව දංකොටුව පොලිසිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුවයි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසට අනිත්‍යා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර ඇත්තේ. යුද හමුදා ට්‍රක් රථයක් කිලිනොච්චේදී දුම්රියක ගැටීමෙන් මියගිය හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි දෙදෙනාගෙන් එක් අයෙකුයි මෙසේ මියගියේ. කොළඹ සිට කංකසන්තුරේ බලා ධාවනය වූ යාල්දේවි දුම්රියේ හමුදා ට්‍රක් රථයේ ගැටි අනතුරක් සිදු වුණේ ඊයේ පසරුවේ. ඒ කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේදී. අනතුරට මුහුණ දුන් සෙබළුන් සියලු දෙනා කිලිනොච්චිය යුද හමුදා රෝහලේ රාජකාරියේ නිරතව සිට භාරතීපුරම් හි පිහිටි යුද හමුදා වෛද්‍ය බලකා කඳවුර වෙත ගමන් කරමින් සිටියේදී මෙම අනතුරට මුහුණ පෑවේ. මේ අතර නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තුගයක් අටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. විදේශ දුම්වැටි කාටන 189ක් මෙලෙස අත්අඩංගුවටගත් බවයි ගුවන්තොටුපළ රේගුව පවසන්නේ. අද අලුයම ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුයි මෙම දුම්වැටි රැගෙන වෙත් ඇත්තේ. විශ්‍රාමික දුම්රිය සේවකයන් යළි සේවයට බඳවා ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවරක් ලෙසයි. ඒ අනුව විශ්‍රාමලා දුම්රිය එන්ජින් රියතුරන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්ෂකවරුන් සහ මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනෙනවා. ඔවුන් බඳවා ගැනීමේ උත්සවය නාරාහිම්පිට ශාලිකා ශාලාවේදී ලබන සිකුරාදා පැවැත්වෙන බවයි අමාත්‍යංශය පවසන්නේ. අමාත්‍ය අර්ජුන රණතුංග හා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබිසිංහ යන මහතුරුන්ගේ ඍජු අධීක්ෂණ යටතේ එය සිදු කෙරෙන්නේ. අදාළ ධුරයන්වල සේවය කර විශ්‍රාමගී අයට බඳවා ගැනීමේ අවස්ථාවට සහභාගී වන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා සිටිනවා. අනුරාධපුර ප්‍රදේශයට මේ දිනවල බලපෑ ඇති දැඩි නියඟය හේතුවෙන් ජනතාව මහත් පීඩාවට පත්ව සිටිනවා. අනුරාධපුර ප්‍රදේශයට බලපෑ ඇති නියඟෙන්
කලත්තෑව හල්මිල්ල වැව ඇතුළු කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් රැසක් මෙවැනි විට සිඳී ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් මෙවර ජල කන්නේ කුඹුරු වගා කළ ගොවීන් පත්වී සිටින්නේ මාත් ගැටලුකාරී තත්වයකටයි. ඇතැම් ගොවීන් තම කුඹුරු සඳහා ජලය සපයා ගන්නේ වැසිදීන් වීම විශේෂත්වයක්. පසුගිය අප්‍රේල් මාසයේ ඇදහැළුණු සුළු වර්ෂාවෙන් පසු මේ දක්වාම වැසි ඇද නොවැටීම හේතුවෙන් ඔවුන් මහත් දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා. මීට 22ක් ලෙස වගාලින් හැරීමට පියවර ගත්තද ඒ සඳහා විශාල මුදලක් වැයවීම ගොවීන්ට ඇති ගැටලුවයි. මේ පිළිබඳ වහා මැදිහත් වී විසඳුමක් ලබා දීමට කටයුතු කරන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. අපි මේ කුඹුරු ඔක්කොම කරේ වැස්ස බලාගෙන අප්‍රේල් ඉඳන් මේ වෙනකම් වැහිපො දක්වත් මෙහෙට වැටුන්නේ නැහැ. කඩිනමින් මේ ගැන අවධානය යොමු කරන කමෙන් මම ගෞරවයෙන් ඔබතුමා ළඟින් ඉල්ලා සිටිනවා. බදු නොගෙවන අය පිළිබඳ තොරතුරු සපයන අයට බදු ගෙවන අයගෙන් අය කරගන්නා අතිරේක බතින් 10%ක් ලබා දෙන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ මහතා පවසනවා. ගාල්ල දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුවයි ඒ මහතා මේ බව සඳහන් කළේ. බදු ගෙවන සල්ලි වලින් තමයි මේ සීලුන් දේවල් කරන්නේ. එතකොට බදු නෙගවන කට්ටියට මම ආරාධනා කරා එන්න බදු දැලට. නාවොත් අලුත් පනත අනුව අපිට නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. තොරතුරක් ලැබුණොත් තමයි අපි ඒ තොරතුරු පස්සේ යන්නේ. බදු වංචා කරන කට්ටිය ඉන්නවා. දැන් ඒ සීලු දෙනාටම විවෘතයි. කරුණාකරලා දෙපාර්තමේන්තුවට තොරතුරු සපයන්න. ඔබට අවශ්‍ය නම් ඔබගේ නාමිකව අපිට එවනවා නම් අපිට ඒ බදු අය කරන අතිරේක බද්දෙන් 10%ක් ඒ තොරතුරු සපයන්නට දෙන්න පුළුවන්. තොරතුරු සපයනව නම් අපි අනිවාර්යයෙන්ම ඒ පසුපස යනවා. අලුත් පනත අනුව අපිට පුළුවන් බදු අය කරගන්න පුළුවන්. බදු නොගෙවන කට්ටියට නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් අපිට පුළුවන්. බදු නොගවා පැහැර හැරියොත් අපිට පුළුවන් රුපියල් 10,00,000 දඩයක් පනවන්න පුළුවන්. ඊට අමතරව වසරක හිරදඬුවමට යටත් කරන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන රජයත් බලාපොරොත්තු වෙනවා මේ බදු හිව වෙනස් කරලා වැට් NBT වගේ අනුපාතයන් තව අඩු කළා වක්‍රාකාරයෙන් බදු ගෙවන සාමාන්‍ය ජනතාවට වෙන පීඩනය අඩු කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පළව අදහස් කිහිපයක් දැන්. ඊළඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අනිවාර්යෙන් අපේක්ෂක ඉදිරිපත් කරනවා. අපිට බෑ තාම උත්තරයක් දෙන්න මෙන්න අපේ අපේක්ෂකයා කියලා තීරණය ගත්ත ගමන් අපි දැනුම් දෙන්නම් කවුද අපේ අපේක්ෂකයා කියලා. එතකන් ඉවසමු. අපිට විපක්ෂයට කිව්වොත් එහෙම ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරන්න කියලා රාජපක්ෂ කෑල්ලක් නැති මිනිහෙක් නම් කළොත් එහෙම යාට ගෙදර යන්න වෙන්නේ පක්ෂ සමාජිකත්වයේ අතහැරලා. එක්සත් ජාතික පක්ෂයට එහෙම නැහැ. විවිධ නායකයෝ ඉන්නවා. ඡන්දයක් ප්‍රකාශයට පත් කරාට පස්සේ අපේ පක්ෂෙත් නීති අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙලා අවශ්‍ය එකනා එදා දිනන්න පුළුවන් හොඳම අපේක්ෂකයා කවුද කියලා නම් කරනවා. ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂද කොයි රාජපක්ෂද ඉල්ලන්නේ කියන එක හොයාගන්න තවමත් මහින්ද රාජපක්ෂ මහත්තයාට බැරි වෙලා තියෙනවා. පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහලොකුවට ඇඳුම් දාගත්ත ඇඳුම් මැද්ද ඇඳුම් යන්න අර බෝම්බපත් වෙච්ච දවස් වල මමයි මේ රටේ ජනාධිපති වෙන්නේ කියලා හැබැයි දන්නේම නැතුව හිමීට පල්ලම් බහැලා ගියා. අපේ පක්ෂේ අපි හැමදෙස්සම අපි පවුලට කත්තක් දෙන්නේ නැහැ. අපේ ජනාධිපති අපේක්ෂකය අපි ඉදිරිපත් කරන්නම්. තමුන්නාසලාගේ තරකරුව තමුන්නාසලාගේ අපේක්ෂකය කවුද කියන එක අපිට ගිනන්න පෙන්වන්න. ඒ පෙන්වුවාට පස්සේ ගැළපෙන කෙසෙල් ගෙඩියට ඒ මිනිස් අපි දෙන්න අපි ලෑස්ති. අපිට ඕන අලුත් ජනාධිපති අපේක්ෂකය. මෙරට සංඛ්‍යා වහන්සේ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සුවිශේෂී මෙහෙවරක සමාරම්භය අද පස්වරුවේ සනිටුහන් වෙනවා. ඒ උන්වහන්සේ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය වන බුදුපුත් සුරක්ෂා හිමිකම්පත් ප්‍රදානය කිරීමයි. අද පස්වරු තුනට පමණ අරලියගහ මන්දිරයේදී උත්සවය පැවැත්වෙනවා. භික්ෂුන් වහන්සේගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එය සංවිධාන කරනවා. අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ආරාධනෙන් ත්‍රෛනිකායක මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු ආරාධිතීන් රැසක් ඊට සහභාගී වීමට නියමිතයි. බුදුපුත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතුවන සත්කාරයක් බව මහානායක ස්වාමින් වහන්සේ පවසනවා. එය බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීමට බැඳී සිටින ශ්‍රී ලංකා රජයේ කැපවීම තවදුරටත් සනාථ කරන්නක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. බුදුපුත් සුරක්ෂා හිමිකම්පත් ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවය ITNOC සජීව ලෙස විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.
මෙරට ජනසන්නිවේදන අධ්‍යන ශේත්‍රයේ පුරෝගාමී මහාචාර්යවරයෙකු වන විමල් දිසානායක මහතාගේ පෞද්ගලික පුස්තකාලයට අයත්ව තිබූ පොත්තුගේ කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශය වෙත ප්‍රදානය කෙරුණා. ශ්‍රී ලංකාව තුළ ජනසන්නිවේදන විෂය මුලින්ම ආරම්භ කෙරුණේ කැලණිය විශ්වවිද්‍යාලය තුළයි. ඒ 1973 වසරේදී. එම අංශයේ පුරෝගාමී අංශාධිපතිවරයා ලෙස පත් වූයේ මහාචාර්ය විමල් දිසානායක මහතායි. ඇමරිකාවේ හවායි විශ්වවිද්‍යාලයේද මහාචාර්යවරයෙකු ලෙස දිගු කලක් සේවය කර විශ්‍රාම ගිය ඒ මහතා තමන් සතු පොත්තුගේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ වෙත පහර දීම එම විශ්වවිද්‍යාලයේදී සිදු කෙරුණා. මෙම පොත්තුගේ ඇමරිකාවේ සිට නොමිලේ රැගෙනීමට කටයුතු කළේ නාවික හමුදාවට අයත් නෞකාවක් මගිනුයි. මහාචාර්ය විමල් දිසානායක මහතා අතින් අදාළ පොත්තුගේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා වෙත පිළිගැන්වුණා. නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියල් ද සිල්වා මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මං කුඩා කාලේ පටන්ම පොත් කියවීමේ ලොකු ආසාවක් තිබුණා. පොත්පත් එකතු කළා. ඒ පොත් අතුරෙන් අපේ ජනසන්නිවේදන ශිෂ්‍යයන්ටත් ආචාර්යමාලටත් ප්‍රයෝජනවත් වෙයි සිසු පොත් 1000ක් පමණ එකතු කොට මේ පරිත්‍යාගය කළා. දැන් මේක මූලික වශයෙන් ජනසන්නිවේදන අංශයට පිරිනමලා තියාගයක් නිසා ජනසන්නිවේදනය පිළිබඳ පොත් තියෙනවා. ඊට අමතරව දර්ශනය, වාග් විද්‍යාව, ඉතිහාසය, සංස්කෘතික අධ්‍යයනය, කාන්තාවාදය වැනි නවීන විෂයන් ගැනත් පොත් තියෙනවා. මොකද ජනසන්නිවේදනයේ වටා ගන්න නම් මේ නවීන විෂයන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. දැන් පුවත් කිහිපයක් ලුහුඩෙන්. සබරගමුව පළාත් රාජ්‍ය සේවය සඳහා බඳවාගත් කළමනාකරණ සහකාරවරුන් 61 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කෙරුණා. ඒ පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ප්‍රධාන ලේකම් ඩී.එම්. මාලනී මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර වැලිගේපොළ ප්‍රාදේශීය සභා සංකීර්ණය පුස්තකාලයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙනවා. පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා සහ ප්‍රාදේශීය සභා සේවක සේවිකාවන් එක්ව මෙම නව පුස්තකාලය පසුගියදා ප්‍රදේශයේ දූදරුවන්ගේ අයිතිය සඳහා පවරනු ලැබුවා. ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයේ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් එම සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ජාත්‍යන්තර ගිවිසුම් මැයින් මෙහිදී කිහිප දෙනෙකු දේශන පැවැත්වුවා. හාපිටිගම විද්‍යාපීඨය සඳහා තෝරාගත් ගුරු අභ්‍යාසලාභීන් සාර්ථකව සිය කටයුතු සිදු කරගෙන යන බව එහි පීඨාධිපති SAA ප්‍රියන්ත මහතා පවසනවා. මෙවරද එම පීඨයට 700ක පිරිසක් ඇතුළු කර ගැනීමට නියමිත බවයි ඒ මහතා පවසන්නේ. මේ සඳහා අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් මෙන්ම ප්‍රවේශ මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන බවයි එම විද්‍යාපීඨයේ පැවති වැඩසටහනකදී පීඨාධිපතිවරයා කියා සිටියේ. අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අම්පාරයේදී පැවැත්වුණා. ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ෂාන් විජේලාල්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒත් සමගින් අයිටින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk